නීල් ආම්ස්ට්‍රෝන් කිව්වට පස්සේ ඒ ෆොටෝ මුළු බිත්තිවලම මං ගහගෙන ඉන්නේ. ඒ කියන්නේ මට ඒක ලොකු මාර මේවා එක. ඒ කියන්නේ මාර හයිය. මං ෆොටෝ ගහගෙන යූරි ගගාරින්ගේ ෆොටෝ ගහගෙන එහෙම තමයි මගේ රූම් එක තිබුණේ. මම ගොඩක් පොඩි 9 වසරේ පොඩි ළමයෙක්. එදා ඒ වෙනකොට මම ග්‍රහලෝකාගාරය කියන්නේ මොකද්ද කියලා දැනගෙන හිටියේ නැහැ. ඉස්කෝලේ අපිට පෙළ පොතේ තියෙන රාශි චක්‍රය කියලා පාඩමක්. ඉතින් එතෙන්දී මේ පාඩම උගන්වගෙන යද්දි මේ ග්‍රහලෝකාගාරය ගැන පොඩක් පොඩි කොටසක් තියෙනවා. එතෙන්දී ඒ කොටසට අපි එක්කන් ගියා ඉස්කෝලෙන් කොළඹ ග්‍රහලෝකාගාරය බලන්න. ඉතින් එදා අපි ගියේ මේ දවල් තමයි ග්‍රහලෝකාගාරය බලන්න ගියේ. අරුම පුදුම වැඩක්. දවල් තරු පෙනුනා. මම එදා හිතාගත්තා මේ වගේ ග්‍රහලෝකාගාරයක් මටත් හදන්න පුළුවන් වෙයි කියලා. ඉතින් මම එදා හිතාගත්තා කොහොම හරි මම මේ දවල් තරු මිනිසුන්ට පෙන්නනවා කියලා. මෙහෙම ලොකු ග්‍රහලෝකාගාරයක් හදන්න කියලා මගේ අයිඩියා එකක් තිබුණේ නැහැ. මං හිතුවේ කොහොම හරි ග්‍රහලෝකාගාරයක් හදනවා කියන එක. ඉතින් ඒ අයිඩියා එකත් එක්ක මම පොඩි පොඩි ග්‍රහලෝකාගාර හැදුවා. පොඩි ග්‍රහලෝකාගාර හදලා තිනු 20ක් විතර. කලාපීය මට්ටමින් තේරුණා, පළාත් මට්ටමින් තේරුණා, මට තියාගත්තාම වෙලා තියෙනවා. එතනදී මම තේරුම් ගත්තා දැන් මේ පොඩි ග්‍රහලෝකාගාරයක් ඇතුලේ අර 50ක් 20ක් විතර දාන්න පුළුවන් ග්‍රහලෝකාගාරයක් ඇතුලේ අර කොළඹ තිබිච්ච ෆීලින් එක නෑ. මේ දවල් තරු පේනවා කියන එක මිනිස්සුන්ට දැනෙන්නේ නෑ. පස්සේ හොයලා බලද්දි මේක පොඩි නිසා තමයි මේ ෆීලින් එක ගන්න බැරි. මම එදා හිතාගත්තා කොහොම හරි කවදම හරි ලංකාවේ ලොකුම ජංගම ග්‍රහලෝකාගාරය 300ක් 500ක් විතර දාන්න පුළුවන්, එකපාර නරඹන්න පුළුවන්, 300කට 500කට නරඹන්න පුළුවන් ග්‍රහලෝකාගාරයක් හදනවා කියලා. ඉතින් එදා ඒ හිතාගත්ත දේ තමයි මම මේ විදිහට අද ක්‍රියාත්මක කළා දෙන්නේ. කොහොමත් 9 වසරින් පස්සේ මේ තාරකා විද්‍යාව කියන විෂය වීසියල යනවා. පෙළ පොතේ නෑ. එතනින් එහා වීසියල ගිහිල්ලා. ඉතින් ඒ දේ මට ගොඩක් බලපෑවා. මොකද මම ගොඩාක් ආස කරා මේ තාරකා විද්‍යාවට. මට ඇත්තටම කියනවා මට තිබුණේ තාරකා විද්‍යාඥයෙක් වෙන සීනය. එතනට යන්න බැරුණා මට තියෙන ආර්ථික ප්‍රශ්නත් එක්ක. පස්සේ මම නාසායකට ලියුම් දැම්මා. නාසායකෙන් මට රිප්ලයි කරලා තිබුණා. හැම සතියකම මට ඒගොල්ලන්ගේ අප්ඩේට්ස් එවනවා. තවත් දුරටත් මේක අධ්‍යයනය කරන්න ඕන නිසා මම අන්තර්ජාලයට යමු වුණා. කතා කරා නාසායකට. මේ එහෙ ඉන්න විද්‍යාඥයොත් එක්ක කතා කරා සමහර වෙලාවට. ඒ වගේ පිස්සුවක් තිබුණේ. මම පොඩි කාලේ ඉඳලම මේ වගේ ග්‍රහලෝකාගාරයක් හදන ප්ලෑන් 100ක් විතර ඇඳලා තියෙනවා. ඒ ප්ලෑන් 100ෙන් අන්තිම ප්ලෑන් එක තමයි මේක. අඩි 60ක විශ්කම්භයක් තියෙන අර්ධගෝලයක් හදන එක. ඉතින් එතන මම ප්ලෑන් එක ඇඳා. ඇත්තට මේ වගේ ලොකු දෙයකට වියදම් කරන්න තරම් අපේ අම්මලා තාත්තට සල්ලි නැහැ. එච්චර පොසත් නැහැ අපේ අම්මලා තාත්තලා. ඉතින් මම කල්පනා කරා මේක කොහොමද කරන්න කියන එක. ඒ කියන්නේ මෙච්චර ලොකු වියදමක් ඇස්ටිමේට් එක හදලා බැලුවාට පස්සේ 120ක් විතර ඒ කාලේ වුණේ උනේ. ඒ කාලේ හැටියට විදේශයේ මගේ මිත්‍රයෙක් හිටියා සිංගප්පූරුවල. එයා කතා කරා ඕක හදන්න ඕන ඔබ මෙහෙම වරෙන් මම සල්ලි ගන්න ක්‍රමයක් හදලා දෙන්නම්. පස්සේ මම ගියා වර්ක් වීසා හදාගත්තා. අදාන මම අවුරුදු දෙකමාරක් වැඩ කරා. වැඩ කරලා ලංකාවට ආවා. මගේ ඉතින් සල්ලි ඇති කියලා 120ක් ඇති කියලා. බලනකොට ලංකාවේ බඩු ගණන් ගොඩක් ගණන් ගිහිල්ලා ඉතින් මේ ඊට පස්සේ සල්ලි මදි ඇස්ටිමේට් එකට බලද්දි සල්ලි මදි. ආයි ගියා කොහොම හරි හදනවා කියලා ආයි ගියා. ආයි ගිහිල්ලා ආයි අවුරුදු දෙකමාරකෙන් කොට මගේ ප්‍රමාණවත් මුදල් ප්‍රමාණවත් ගෙනාපු. පස්සේ මේ රෙදි ඒ හැම දෙයක්ම මගේ මුදලින් මගේ ධනයෙන් තමයි ගත්තේ. මම දුක් මහන්සිලා හම්බ කරපු සල්ලි වලින්. සාමාන්‍ය ග්‍රහලෝකාගාරයක විශ්වීය ප්‍රක්ෂේපණ යන්ත්‍රයක් භාවිත කරනවා. නමුත් මට ඒක නැහැ. මොකද ඒක ගන්න මට හැකියාවක් නැහැ තවම. අඩුම අවම මට්ටමේ පහසුකම් තියෙන ස්ටාබෝල් ප්‍රොජෙක්ටර් එකක් ගත්තොත් අපි විදේශයකින් ආනයනය කරොත් 160ක් යනවා. ඉතින් ඒ වගේ ලොකු මූල්‍යම හැකියාවක් මට නැහැ. දැනට ප්‍රශ්නයක් නැහැ. මිනිසුන්ට බලන්න පුළුවන්. අර ෆීලින් එක තියෙනවා. නමුත් අරක තමයි මගේ හිතේ තියෙන එක තමයි ඒ ප්‍රශ්නේ. දෙවෙනි ගැටලුව තමයි මට තියෙන්නේ AC එකක් නැති එක. මොකද AC එකක් නැතිකම නිසා මුළු දවසේම දර්ශන වාර කරන්න බැරි වෙලා තියෙනවා. දර්ශන වාර 3කට තමයි මේක කරන්න වෙලා තියෙන්නේ. ඊළඟට 3 වෙනි එක තමයි සවුන්ඩ් සිස්ටම් එක. මට මේකට ගේන්නවනි විදේශීය රටවල තියෙන ෆීලිං එක. ඒ දැනීම ඒ විදිහටම දෙන එක. දෙන සිස්ටම් එකක්. ග්‍රහලෝකාගාරවල අන්නේ ඒකට සවුන්ඩ් සිස්ටම් එකක් අවශ්‍යයි. බිස්නස් එකක් දෙන්නේ මේ මම කරන්නේ. පවුලේ දිනුවට යොදවන්න තිබිච්ච සල්ලි තමයි මම මේ ග්‍රහලෝකාගාරයේ දෙවියේ. මට ඕනි ලංකාවේ
ලංකාවේ මේ තාරකා විද්‍යාව කියන එක ප්‍රචලිත කරන්න. ලංකාවේ ළමයින්ට මේක ලබා දෙන්න, මේ දැනුම ලබා දෙන්න. ඒක තමයි මගේ ශක්තිය, ඒක තමයි මගේ ආත්මය, ඒක තමයි මට ඒක මහමෙරක් වගේ. ගොඩක් හොඳයි මේක ග්‍රහලෝකවල අභ්‍යන්තර ඒවයි සුන්දරත්වයට වඩා බාහිර බොහෝ දේ තියෙනවා කියලා ඉගෙන ගන්න. වැඩිහිටියන්ටත් පොඩි ළමයින්ටත් ඉතාමත් වැදගත් මේක. අපි කැමති මේක තව දුර ප්‍රදේශවලට ගිහිල්ලා පෙන්වනවා නේද?